විදේශයන්ශයෙන් අපන අනාදා මිහල් නංවා ගැනීමට ිෂ්පාද නිහල් නංවා ගැීමට වෙන්න පුළුවන් දේශය වශයෙන් සුළ හාමධ්‍ය පරිමාණ වවිවසයකෙන්ගේ ආර්ථිකටිතු නගන්න පුළුවන් ප්‍රතිපත්ති සඳහවෙන්න පුුවන් විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ තියන පරිසය තුළ හැකිිය අක්ති වෙනවාදගේ පොලියනුපාතය අන්තක් දුරකට පහත වැටිලා තියවා නමුත් අනිත් පැත්තයෙන් බඳදු ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වන දැන් වැඩ්බද්දත් සට පහලවෙ තිබුණ වැඩබද සීට දහට දක්වා ඉහළ නැං ය්වා බොහෝ ෘතිකයින්ගේ සුළ හාම අධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ගේ සියලුම දෙනාගේ චෝදන ආණ්ඩුව පහසු තැනට බදු ගහනවා ගහන්න ඕනෙ සුදුසු විදියට බලලම බදු අය කරන වෙනුවට තමන්ට පේන පහසුම තැනින් බදු අයකරගෙන ආදායමිලක්ක සපුා ැීම තමයි ආ්ඩුව මූලික පරමාර්තථය ය ආර්ථිකය සසුවල්ශවට බලපාන ආකාරපිට බඳ අඩුම ගන ස්වා බැලීමක් දත්ත මත බදරං වෙලා කර පරිීක්ෂණයක්ත් ආණඩුවෙන් වෙන්නේ නෑ කියල ඔබේ කියවීමමක අවිවාධත්මකයි ලංකාවේ බදදු එකතු කිරීම කියනදේ සාධාරණම සිදුවෙන්න ඇැකින. එනිසා මම කලින්දුට එකඟ වෙනවා පහසු තැනින් බදුු අය කරන එක තාවකාලිකව මේ අවස්ථා විසිද වෙනවා විශේෂයෙන්ම ස්තෙර ආදායම් ලබන තැන්වලට ඉතාම පහසුවෙන් මේ කොළේ වැටපු වැටන ආදෑමැයි එක එක් කරන්න බෑ එක සිදුවෙනවා නමුත් මේ නිශ්චිතව කොළගෑල්ලකට එන්නේ නැති ඉලක්කං ගොඩක්තියෙනවා එතකොට එතන තමයි ඇත්තටම මේ අපි මාචාරතුමා කියපු මේ අර ගැප්ස්ල ප්‍රශ්නය එන්නේ විශේෂෙන්ම ඔන්න ඔතනත් එක්ක ඒ නිසා ඒකට නිශ්්‍යත වැඩිල්ව අපි දිගින් දිගටම අතා කර රනවා අපි ගියපාර අයවැඇතුළත් මුදල්ල මාත්‍ය තුමා වසය ඉදිරිපත් කරද්දි ප්‍රධාන කරනු තුනක් කතා කර අපන එයන ප්‍රවර්ධනය තරඟකාරී ආර්ථිකය ගෙනේම ඊට පස්සේ මේ නීල හරිත ක්‍රමවේදයක් එක්ක මේ ආර්ථිකය දියුණු කරන්න ගන්න අනිතක තමයි මේ ඩිජිටල් ඉකනොමියක්. නිසා අපිට තාම බැරිවුුණනේ අවශ්‍ය කරන මුෘරදුකාංග ගෙන්න්න අදම්බඳ දෙපර්තමෙන්තු ඒේකට කෝට ාන ිලියන ගානක් වියදන් කලලා බලාපොරොත්තුවෙන් හිටියත් රමිස් පදතේ මුලුවමින් ක්‍රාත්මක . නිසා ඒක ඒවැනි දේවල් අතිශය වැදගත් අතිශය වැදගත් එතකොට එහෙම වුණො මේ දිගුකාලීන වසේ අපේ රටට බලපාන ඒ තරයන් පිළිබඳ සැලකිල්ලක ගන්න පුළුව ඇැ උදාාරණයක් වසෙන් ගත්තවත් ෘතීමේ ඉහල සුදුසුකමක් ගත්ත රජයේ සේවයට බැඳුල කෙනෙක් සේවේ නියුක්ත කෙනෙක් වසර තිස්පා හතලිය අයස ඒ කාණ්ඩය තුළ දෙලක්ෂ විසිිපන්දා වැටුපක් ලබ නොකොට ඒකින් සීයට පණහකටත් වඩා ඔහු ඒ වනවිට ැංකුව එක්ක හුකන්ුගෙන කල්ලා මොටයක් මොකද මේ ඒ සියරුම දෙවල් එක් ගුද වූ අනිවාආරම මේ කොළඹ නොව බැහැර අධ්‍යාපනය හදාරලා මේ ජීවිතය පටන්ගත්ත කෙනෙක් ඒ නිසා රපියල් පනස්දාශක බදු කියනඒන් ඒ කා්ඩය ගත්තාම විදේශ අධ්‍යාපනයකින් පස්සේ නැවත පැමිණණ කෙනෙක් ඒ මාසක පනස්දාකින් නං හු තීරණය කරන්නේ ම මේ රටේ ඉන්වාද නැද්ද කියලා. ඒ අපරාද කියන්නේ පනස්දාහකින් රට ජවත්වීම තීරණ කරන්න දෙන්න ො එත. දි අපි මොකක්කරී අවශ්‍යයි යම්කිසි බෆරක. ඉතින් නමුත් මේ ගේෙවුණු අවුරුද්ද වෙන කරන්ඩ දෙයක් නෑ.